ඇත්තවසීම ප්‍රකාශ කරනවා නම් මේ රටේ ආණ්ඩුවක් තියනවද ජනාධිපතිවරයෙක් ඉන්නවද කියන ප්‍රශ්නයක් අපි තුල ඇති වෙලා තියෙනවා මේ ප්‍රශ්නෙට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ 1994 ඉඳලා අදට අද වෙනකන් ඉන්න රජවල් මේකට වග කියන්න ඕනේ කියන තමයි මගේ අදහස ඒ කියන්නේ අපි දෙකින් දෙකටම ආරක්ෂක ලේකම්වරු 5 දෙනෙක් හිටියා ඒ 5 දෙනාටම අපි ලිඛිතව වාචිකව ගිහිලා හමු වෙලා අපි මේ තව්හීද් ජමාතගේ ත්‍රස්ත ක්‍රියාව ගැන අපි දිගින් දිගටම පැහැදිලි ලෙස කිව්වා විශේෂයෙන් අපි කියලා කියන්නේ කවුද කියන්නේ මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම මම තනියමත් ගිහිලා කරලා තියෙනවා මම සමහර තැන්වල ජෙමිතු උළමයකත් අරගෙන ගිහිලා තියෙනවා සිවිල් සමාජයත් අරන් ගිහිලා තියෙනවා ඒ සාකච්ඡාවල ඇත්ත වශයෙන්ම මේ අන්තිම සාකච්ඡාව මම කෙරුවේ ගෝඨාභය රාජපක්ෂේ කාලේ ඉඳලම ඒක 2010 ආණ්ඩුවට පස්සේ ආන්දෝලන ගිවිලකට යමුද ඔව් 2010 ඉඳලම 2010 තමයි මේක මම හිතන්නේ වඩා හොඳයි 2010 තමයි මුස්ලිම් ජනතාව පීඩාවට පත් වෙච්ච කාලේ හොඳයි පළවෙනි දැනුම් දීම මේ රටේ කවුරුත් දන්නවා දිගටම ප්‍රශ්න ඇති වෙලා පල්ලි වලට ගහලා ඒ සිදුවීමත් එක්ක තමයි මේක පටන් ගන්නෙ කවුරු විසින් ගහලද පල්ලි වලට ඒක මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් තමයි ආණ්ඩුවනේ දැන් එතුමා තමයි එදා ආරක්ෂක ලේකම් එතුමා ගාවට අපි ගිහිල්ලා මේවා කිව්වා මේවා ප්‍රශ්න තියෙනවා මේවා කරනවා සාලිම් මහත්මයා කවුරු මොන කුමන පල්ලි වලට කවුරු විසින් ගැහුවයි කියලාද නෑ කියන්නේ සිංහල එක්ස්ට්‍රීමිස් කියලානේ කියන්නේ සිංහල එක්ස්ට්‍රීමිස් කියලා කියන්නේ මේවා ලීඩ් කෙරුවා සම් මොන්ක්ස් ලෙඩ් දිස් and the country knew the government knew okkoma danagena kisima deyak keruwe ne api geela geela laistu dunna nam wasen dunna ow eka vitarak nevey muslim extremists ekka muslim extremism thiyenawa tawhid jamath antima video ekak mage man hitanne shakti roopawahini news ekata ma giya 2017 martu 15 wenida oka on record yanawa ai zaranwa athanuru ganni ne kiyala so 2017 ekata 2019 අවුරු දෙකට ඉස්සර මේ තියෙන ડોකියුමන්ට්ස් අපි දීලා තිනවා ફોટોස් දීලා තිනවා ඊස්ට් එකේ ISIS කියන කොඩිය දාගෙන පෙරපාලි ගියා හොඳයි දැන් අපි පළවෙනිම ගමුකු අලුත් ගම සිද්ධිය ඉඳලා ඔතන ඉන්නේ පටන් ගන්න ඕනේ ඔබතුමා සිංහල එක්ස්ට්‍රීමිස්ට් ලා ගැන කියන කතාව ඉස්සෙල්ලා කියන්න අලුත් ගම සිද්ධිය වෙනකොට ඇමතුමා හිටියට මන්ත්‍රීතුමා හිටියට රාජ්‍ය සේනාත් නැමතුමාට අපි දිගු දිගටම කතා කරලා තිබුණා හැම සිද්ධියක් වෙනකොටම මේක අලුත්ගම පොලිසියට ගිහිල්ලා මම පැමිණිලා කරනවා පොලිස් හෙඩ් ක්වාටර්ස් එකට මම ගිහිල්ලා පැමිණිලා කරනවා මේ රැස්වීම මේ ඉරිදා අලුත්ගමේදී සිදු වුණොත් අනිවාර්යයෙන්ම ගිනි තියෙනවා ඒ ගිනි තිබ්බම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එවකට හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පොලිස් පෙත්තුමා මේකට වග කියන්න ඕනේ. ඒ පොලිස් එන්ට්‍රියක තියෙනවා. දිනේ නෑ. මට ඒව ෆෝඩ් කරන්න පුළුවන් මං ගාව තියෙනවා. ඒක මං වාචිකව කියනවා මං ඒක ඉදිරිපත් කරන්න මේ මේකට විද්ද එන්ට්‍රි නම්බර් එවරිතින් ඇයි ඔෆ් ද ડોකියුමන්ට්ස්. ඒක කියලා තමයි මෙතන පර්මිෂන් දෙන්න එපා රැස්වීම කරන්න කියලා කිව්වා. ඒ රැස්වීමේ තමයි අබසරණේ කියන වචනේ ආවේ. ඒකත් එක අබසරණ වුණා. ඊට පසුව නිකන් මේ මිනිසුන්ගේ ගෙවල් අදලා දීමෙන් සැනසීමකටපත් වෙන්න බෑ අපිට. ඒ පීඩාවට පත් වෙච්ච ජනතාවට කිසිම දෙයක් හම්බුනේ නැහැ. ආමියකින් ඇවිල්ලා පේන් කරලා හුණු ගාලා ගිය එකෙන් ඒ ප්‍රශ්නේ විසඳුනේ නැහැ. ඒ ජනතාවගේ අතේ තවමත් ඒ තුවාල තියෙනවා. ඒ කවුද කෙරුවා කියලා මේ රජයකට පස්සේ පත් වෙනකොට මේ රජය අපිට පොරොන්දු වුණේ අලුත් ගමකට කොමිෂමක් දෙනවා කියලා. අපිට කොමිෂම අදත් ආවේ නැහැ. අදටත් ආවේ නැහැ. ඉතින් මේක තමයි පටන් ගැනීම. මේකෙන් තේරුණා කොයි ගීලා ගැව්වොත් හරි ආණ්ඩ කෙනෙක් නැහැ. බලන්න පොලිසියක් නැහැ කියන තේරුම ගත්තා. ඒ එක්ස්ප්ලෝසිව් යූස් කරපුවා බැලුවාම සමහර මිනිස්සු අපිට කිව්වේ එක්ස්පර්ට්ස්ලා කිව්වේ මේක නිකම් මිනිහෙකුට අවිලා ගහන්න බෑ. උඟාක් මිනිසුන්ගේ කම්ප්ලේන් තිබුණේ කුඩු జాතියක් ගෙනාවා අතේ තිබ්බා ඒක බ්ලොක් කරුවා ගිනි තිබ්බා. මේක තමයි අලුත් ගමදී සිදු වුණේ කියන එක මිනිස්සු පෑදී ලෙස කිව්වා. මේ ගැන ඇයි ඔයන්ඩ බැරි කියන එක අපිට ප්‍රශ්නයක්ම තිබුණා. ඊට පස්සෙ එනවා මෙතන ඉඳලා දිගණට එනවා. දිගණේ ඉඳලා එනවා ආයිත් ගාල්ලට. ගාල්ල ඉඳලා ආයිත් යනවා අපි මිනුවන්ගොඩට. දැන් 21 වෙනිදා මේ පාරදීම උණ හැටියෙම ඒක වෙන්න ඉස්සර ප්‍රභූවරුන්ට ආවා නොටිස් එකක් from the PSD මගේ PSO අරගෙන ආවිලා මට පෙන්න බෙරි මේ නම් ටිකත් එක්ක මගේ ඉතින් මෙයා ගැන කියලා නේ තියෙන්නේ ගිය සුමානෙත් අපි හම්බුණානේ දැන් මෙතනදී මම එකක් පෑදිල් ලෙස කරන්නුනේ හේමසිරි ෆර්නැන්ඩෝ ලේකම් තුමා එතුමාට මම ටෙලිෆෝන් කරලා කිව්ව ඇටිම මේ සිද්ධියක් තියෙනවා වහම හම්බෙන්නුනේ කියලා එතුමා තනියම අපි හම්බුන්නේ නැහැ එතුමා ගෙන්නුව ඔක්කොම ලව කවදද
සුමාන කට ඉස්සර ඉන්ටෙලිජන්ස් ඔෆිස ඇදැට්ටයිම් එයාට මම දීලා ඇති අවුරුදු පාකට ඉස්සර මේ ෆොටෝග්‍රාෆ්ස් අවුරුදු පාකට ඉස්සර මන් දීලා කිව්වා ඊටත් වඩා 2017 ජාරාන් ගෙවල් 120ක් ගිනි තියෙනවා ඊස්ටර්න් ප්‍රොවින්ස් එකේ කතංගුඩි වල يعني පාරම්පරික මුස්ලිම් ලගේ ගෙවල් ජාරාන් ගිනි තියෙනවා කොයි අවුරුද්දේද 2017 2017 එක පොලිසියෙන් ගිහිලා කිසිම දෙයක් කෙරුවේ නැහැ ඒ පස්සේ පොලිසියට ආපු ප්‍රෙෂර් එකට මිනිස්සු උද්ඝෝෂණ කරුවා මිනිස්සු පාරේ බෑලා උද්ඝෝෂණ කරනවා ජාරාන්ව ඇරස් කරන්න කියලා එතකොටත් ඇරස් කෙරුවේ නැහැ මොකුත් කෙරුවේ නැහැ ඇරස් කරන්න ලෑස්ති වුණ ඕයිසිව වාම ට්‍රාන්ස්ෆර් කෙරුවා තව්හීද් ජමාත් එක ගත්තාම ඒ 2005 ඉඳලා ගත්තාම අපි සම්පූර්ණ පොලිසියයි තව්හීද් ජමාත් එක එකට වැඩ කෙරුවේ ඒක පෑදීල ලෙස කියන්න ඕනේ තව්හීද් ජමාත් එකයි පොලිසියයි එකට වැඩ කෙරුවේ පාරම්පරික මුස්ලිම් කෙනෙකුට ගිහිල්ලා පැමිණිලා දාන්න බෑ පොලිසිය එලෙව්වා පොලිසිය නැත්තම් අතරමුණ ගත්තා පාරම්පරික මුස්ලිම් ජනතාව ඔබතුමා ඔහොම කියලා හරියන්නේ නෑ මම කියන්නේ ඩීටේල්ස් නෑ අපිට එක සිදුවීමෙන් සිදුවීම ඒක සිදුුනේ කොහෙද මොන පොලිසියට වාර්තා කරේ මොන පොලිසියෙන්ද ඇක්ෂන් ගත්තේ නැත්තේ කියන එක පිළිබඳව ඕනේ කාතංගුඩි පොලිසිය ඒකයි මම කිව්වා කාතංගුඩි පොලිසිය පොලිස් ස්ථානාපතිතුමා ඇරස් කරන්න යනකොට එයාට මාරු වීමක් එනවා ඒකට විරුද්ධව පොලිස් ප්‍රතිතුමාට මම ලියුමක් ලියලා තියෙනවා ඒක කොපිය දෙන්න අපි කියමු කියලා කියන්නේ ඒක කොපිය දෙන්න අපි කියමු නෑ ඒක කොපිය කරමු ඔබතුමා කියන්නේ මේ කාලයක් පපවනවා කියන්නම් වෙනවා නිකන් කිව්වත් අපිට මේ අපේ අපිට දිය යුත්තේ ඔබතුමා දැන් සාක්ෂි දෙනකොට ඒ අන්නේ ડોකියුමන්ට් එක සහ කාලවකවානුව එක. එහෙම තමයි මේක පිළිවෙලකට යන්න ඕනේ. අපිට ඕක කලෙක් කරන්න යන වෙලාවක් නැමෙන්නේ. මෙතන සිලෙක් කමිටේ එන්න කිව්වාම අපි එන්න ඕන එකට ආවා. අපිට මේකට ලෑස්ති වෙලා මෙන්න කිව්වා නම් අපි මේ ડોකියුමන්ට්ස් ඔක්කොම අරගෙන යනවා. එතකොට මිටියක්ම උස්සගෙන ඉන්න පුළුවන් ඒ තරම් තියෙනවා. So what I'm trying to say is we can give you another opportunity to bring I can bring that documents and give it to you. But what I'm trying to say is the situation that happened in 2017. Now the OIC was transferred out. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු පාරට බයිනවා. උද්ඝෝෂණ කරනවා. ජාරන්ව ඇරස් කරන්න කියලා. කිසිම action එකක් ගත්තේ නැහැ. ජාරන් was just allowed to go free. I will just give you an incident before this bomb blast. 1 week before this bomb blast. President was in Batiklo. I joined that tour. When I was there, Pujita was sitting behind me. I told Pujita Jayasundar, the IGP. I went and told him, then SLTJ has broken into another piece and formed another CTJ. Now they are going into the Malwan area, which is traditionally a Muslim area. There can be problem. They have taken a house and conducting prayers, and the area people have started objecting, but they have assaulted them. When? This is 1 week before the, this same is time? About 10 days before the incident. 10 days before the incident. In Batiklo. In Malwan. Batiklo. He called the ASP and asked the ASP, what is this problem? And stop this happening. You know what reply the ASP gave him? We can't stop anybody doing any prayers at home. Seven people are only conducting Jumma. Jumma cannot be conducted by any Muslim less than 40 people. That is Islamic faith. So these people always went to areas where they were not going into the mosque, they were buying places. Now today, all of you know, when we go to the bank to withdraw 100,000 rupees, the question that is asked from us, from where did you get this money? For whom are you depositing? What purpose you are depositing? But how did this money come into this country? How did this Thowheed Jamath buy all these properties? All their mosques were illegal. Where is the wakuf? Where is the Muslim department? I was asking them, how did this approval come? How can they conduct prayers? They can't conduct prayers without the mosque being wakufed. So there was a big lapse there also. So as traditional Muslims, whenever we went before anybody, made any complaint, nobody looked at it. Now, we don't allow the ladies to come into our mosque. Traditional mosque kata, abhi ladies are gaini ne. Only during Ramadan, they have been allocated a separate place for prayers. Methana enne because they don't have the crowd. So they have included, now you saw Gotabaya Rajapaksa organizing a protest when you all at the UN session. Ekada SLTJ ekada bar dila thibuna Gotabaya Rajapaksa Paul pitting yenne kiyala. Ithin SLTJ samanya demonstrate karanne Paul lamai okkoma ekkan gila thama Muslim tradition ekak naha. We don't bring the women out. So e nisa meka venumama area ekak. Egolanta venumama funds deela. Now everybody knows
how funding was done for the Thowheed Jamath, not only international but locally. Defense ministry ekeng gewapu eka api dannawa. Then Abdul Razik, now if you go into detail of Abdul Razik, why he is not being arrested even now, even 5 days ago, before 2 days before I resigned, I asked the president why Abdul Razik is not being arrested for the fourth time. He in my presence calls the CID, Mr. Seniviratne, and asks why Abdul Razik is not arrested. So I am going to put it right. So Abdul Razik won't be arrested, because if you want, I will show you a video. He speaks that Islam is ISIS. ISIS and Baghdadi ke nama kienu gunme aage mile killing mino kila kiyo. Iti mechera kienu pudgale aave eras karan be me aandu ata. Me rati aandu ata. Where is the country going for? So what do you expect from us to do? The traditional Muslims have always been against extremism. The traditional Muslims have always been against this terrorism. But we are looked as terrorism. Now then matangal garde mama terrorist kila ne. Ratana hamadru. Adme Razik mea. So many days, whenever these videos came out, we have been asking. Up to now, even the 3 days before my resignation, also I have asked why he is not being arrested. Not only me, all the monks have asked. Why he is not being arrested? Now, I think I saw the select committee, when the Secretary of Defense came here, you all have asked the same question. I saw Mr. Ravi Karwanek asking him that question. Hey, Abdul Razik was arrested. What was the reply he gave? He says that Abdul Razik was arrest karanne evidence naya kiyala police pothuma kiwa kiyala kiwa etor meeta wedi evidence honeda Baghdadi ge nama kiyana oda yage mile killing wenawana Baghdadi kiyapu okkoma etta eka thama Islam kiyala yaha kiyenawana muth rastavadik neveida kawda Baghdadi kiyanne Baghdadi kiyala kiyanne record ekata yanna for the ICC ekge leader eka thama record ekata yanna one api ICC ekge leader nama kiyana kodama yage mile killing wenawa etor eyatai den police irai thiyena sambandhatawaya den peinne nadda එතකොට මෙයා කියන්නේ යන්නේ කවුරු හරි කියලා මෙයා තමයි අපේ ඉන්ෆෝමන්ට් මෙයා තමයි දිගින් දිගටම අපේ ඔත්තු සේවාව කරලා තියෙන අබ්දුල් රාසික් කියලා ඒ නිසා මෙයා arrest කරන්න බෑ කියලා කොයින් හරි කියනවනේ මෙයා තමයි දිගින් දිගටම අපේ ඔත්තු සේවාව කරලා තියෙන අබ්දුල් රාසික් කියලා ඒ නිසා මෙයා arrest කරන්න බෑ කියලා කොයින් හරි කියනවනේ ඒක නෙත්ත එතකොට where is the security to us? Security to us is not there. 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 Security ඉන්නකොටත් මම ප්‍රෙස් කොන්ෆරන්ස් වලත් කියලා තියෙනවා ඊට පස්සෙත් කියලා තියෙනවා ජනාධිපතිව හම්බෙලා කියලා තියෙනවා ලිපියකින් දීලා තියෙනවා ජනාධිපතිතුමාට ඔක්කොම කියලා තියෙනවා කීවරක් කියලා ජනාධිපතිතුමාට ජනාධිපතිතුමාට මම හිතන්නේ තුන් පාරක් විතර කියලා තියෙනවා ආරක්ෂක ලේකම් ආරක්ෂක ලේකම් ගාවට ගිහිල්ලා මම කිව්වා අපි අන්තිමට හම්බුණා අපේ පූජක පක්ෂයේ ඔක්කොම එකන් ගිහිල්ලා එතකොට අපි මේ සිවිල් සමාජයේ එකන් ගිහිල්ලා අපි රැස්වීමක්ම තියලා පෑදීලෙස මේ වීඩියෝස් මේ ඔක්කොම පෙන්නවා පෙන්නුවාම ඒක ඒකයි මං කිව්වේ හේමසිරි මහත්මයා තනියම දොස් කියන්නේ නැහැ අපි එයා සියලු දෙනාම එක්කන් ආවා එක්කන් ඇවිල්ලා තියලා තමයි මේ සාකච්ඡාව පටන් ගත්තේ එතකොට ඒක ඔක්කොම දන්නවා කවුද සාකච්ඡාවට හිටියේ මිස්ටර් සාලි එතකොට ඇවිල්ලා හිටියා ප්‍රධානී කවුද සාකච්ඡාව හිටපු ඇවිල්ලා හිටියා ප්‍රධානී කවුරු ඉස්සර අපිට සාකච්ඡා ජනාධිපතිතුමාත් එක්ක දාන නෑ නෑ ආරක්ෂක ලේකම්වත් එක්ක තියෙන දැන් සියලු දෙනාම ගෙනල්ලා ඒක ඔක්කොම බ්‍රීෆ් කරුවා එතකොට ඇව්වා මේ ප්‍රශ්නේ ගැන ඕ කිය ඔක්කොම ඕ කියලා කියනවා සිසිර මෙන්ඩිස් වස්තයා මේක ඔක්කොම ආගන්න තමයි ඔක්කොම දන්නේ නැතුවනේ දැන් අපේ ප්‍රභුවරුන්ට දෙන VIP එකේ ඇවිල්ලා මට මේක පෙන්නනකොටම මම පූජි දයසුර පළවෙනි කෝල් එක මම දුන්නා ආලා කිව්වේ මෙච්චර කාලා අපි ගියපේ කියලා නමනේ මෙතන තියෙන්නේ why didn't you all do anything කියලා ඇහුවා මගේ ප්‍රභුවර ඇවිල්ලා මට පෙන්නුවා මේ ලයිස්තුව මේ අට දෙනාගේ නමක් ඇවිල්ලා තියෙනවා මොකද්ද මේකට කරන්නේ කියලා ඒ වෙලාවේ මම පූජි දයසුර කතා කරලා ඇහුවා මේකනේ අපි දිගින් දිගටම කිව්වේ ඇයි අරස් කරුවේ නැත්තේ මොකද කිව්වේ නැහැ ඉතින් මේක ඒ අබ්දුල් රසීගේ කවුරු දන්නේ නැතුව නෙවෙයි අබ්දුල් රසීක් විතරනේ Zahran අබ්දුල් රසීක්ගේ දේශන වල වීඩියෝ තියෙනවද පුතුමා ඔව් ඔර කාරණම නේන සෙන්නා මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ පළවෙනික 10 වෙනි අවනේ පාදකාතු කොണ്ടി ගියාරේ අවනේ ඔලිච්චි වෙච්චි කොണ്ടി ගියාරන්ර කුට්ටශාටේ කොට මක්කල් ඉඳි එනක ටෙලිෆෝන් වලින් සොරහන් ඊතන් නෙලමයි ඇරි ට්‍රාන්ස්ලේට් එයා කියන්නේ සංක්ෂිප්ත වශයෙන් සමරි එකක් හැටි ICC එකේ යන්නේ on the principles of Islam කුර්ආනික අනුව යනවා කියලා බොරුවක් කියන Islam and extremism කියන එක නෑ කුර්ආනික. Islam is only 5 principles of Islam. මේගොල්ලෝ 6 principle එක ඇගෙන ජියාද් දාගෙන ඉන්නවා. ඒගොල්ලෝ ඇඩ් කරපු එකක්. මීට වැඩිය මේ රටට මම කරපු සේවාව PJ ජේනුලාබ්දීන් කියන මෙයාගේ නායකයා ඉන්නේ තමිල්නාඩුව. මෙයාව එන්න චන්ද්‍රිකා කුමාරතුමගේ ආණ්ඩුවේ මෙයා ආවා එකපාරක්. දෙවනි පාර එයාව ඩිපෝට් කරලා ආයිත් ඇවිල්ලා රන්මුතු හෝටල් එකේ ඉන්නකොට මමයි ආණ්ඩුකාර අලෙවි මෝලන මැතුමයි ගිහිල්ලා මෑගේ
visa එක cancel කරලා එයාව deport කෙරුවා from Ranmuthu hotel to airport. ඒක 95 වල. ඊට පස්සේ හතර පාරක් මෙයාගේ application තියෙන immigration එක අහන්න පුළුවන් මම තමයි නැවතුනේ. මම කිව්වා ගෙනාවොත් මෙයා රට ගිනි තිනවා. මේ extremism. දැන් මෙයා කුර්ආන් එකක් translate කරගත්තා දෙමළට. මෙයා දෙමළට translate කරපු කුර්ආන් එක තමයි මේගොල්ලෝ සිංහල ට්‍රාන්ස්ලේට් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයරයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයරයි විමල් වීරවංශරයි උදේගමම් බිලට දුන්නේ. ඇයි ඒගොල්ලන්ට දුන්නේ? ඒ කනෙක්ෂන් එක බලන්න. ඔය කියන පුද්ගලයා කවුද? පීජේ සේනලාබ්දී. මෙයා තමයි තමිල්නාඩු ලීඩර්. තවුජ් ජමාත්ගේ තමිල්නාඩු ලීඩර්. ඉතින් මෙයාව එන්න දුන්නේ දැන් අතර පාරක් මම. දැන් අන්තිමට මාස දෙකකට ඉස්සර ආයතේ ඇප්ලිකේෂන් එකක් දැම්මා. මේ රටට මම ප්‍රීචින් වලට එන්නේ නැහැ මම බේත් ගන්න එනවා කියලා. අපි කියවනේ ඉන්දියාවේ ඕනතරම් හොස්පිටල් තියෙන එතනින් ගන්න මේ එපා කියලා. කෙලිම ඉමිග්‍රේෂන් කන්ට්‍රෝල්ටම ගිහිල්ලා මම කියලා නැවතුවා එක එන්නේ. විදිහට ඒ පුද්ගලයා අවසානයේ ලංකාවට ඇවිල්ලා තින් කොයි කාලද? 94 වල තමයි ගිහිල්ලා මිනිහා කාතංගුඩි වල ඔක්කොම ලෙක්චර්ස් කෙරුවේ. ඒකෙන් තමයි මිනිසුන්ට ගාන්න ගත්තේ මේගොල්ලන් එක්ස්ට්‍රීමිසම් පටන් අරගෙන මිනිසුන්ට ගාලා ගෙවල් ගිනි තියලා මේ වගේ දේවල්. නමුත් කාතංගුඩි වල ගහන්න පටන් ගත්තේ 17 2017 නේ නේ පොඩි පොඩි සිදුවීම් තමයි එතකොට වෙන්නේ එතකොට ලොකුවට ඇදුන්නේ නැහැ මේගොල්ලන් මේගොල්ලන්ට ක්‍රවුඩ් එකක් නැහැ ඒක තමයි ඇත්ත බයි සල්ලිව දැන් මේ අපි බෝම්බ වුණා විපුරුණාට පස්සේ සායින්ද මරුදු වල අපි ইনফরমේෂන් දීලා ෆෝසස් යනකොටත් මිලියන 14ක් විසි කරනවා මූණට අපි මිනිසුන්ගේ මේ සල්ලි ටික අරන් යන්න අපිව පාව දෙන්න එපා කියලා තමයි කෑගෙව්වේ දැන් මෙතන මේ සංවිධාන ගැන හරි පුජ්ජලයන් ගැන හරි ඔබතුමා කම්ප්ලේන් කරපු ලියුමක් ඔතන තියෙනවද එකක්වත් තියෙනවා එකක් දෙන්න මේ ඔක්කොම කම්ප්ලේන් කරපු ඩේට්ස් දෙමළෙන් තියෙන වෙයි අබ්දුල් රසික් කියන්නේ සහරාන් යටතේ ඉන්න කෙනෙක්ද තව්හීද් ජමාත් එක පටන් ගත්තේ එකට ඊට පස්සේ ආපු මුදල් වලින් මේගොල්ලන්ට බෙදා ගන්න බැරුව කැඩි ගියා තමයි දැන් 8ක් 10ක් වෙලා තියෙන්නේ ඒක තමයි ඇත්ත සිදුවීම. මේගොල්ලන් පල්ලියට ගියා නම් 7 දිනක් නැත්තම් 10 දිනක් තමයි ඉන්නේ. මිනිසු නැහැ. අපි ඒ වෙලාවට තමයි අපි මුස්ලිම් මිනිස්ට්‍රි එකටත් කිව්වේ ඇයි මේක ලීගලයිස් කරන්න දෙන්නේ ඉඩ දෙන්නේ. ජුම්මා කරන්න බෑ කියලා නීතියක් තියෙනවා නම් ඇයි මුස්ලිම් ඩිපාර්ට්මන්ට් එක මේකට ඇක්ෂන් ගත්තේ නැත්තේ? ඇයි මේවා වාලා දැම්මේ නැත්තේ කියන එක අපි දිගින් මගේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක ගත්තාම දිගටම ප්‍රශ්නේ. අබ්දුල් රසික් කියන්නේ සාරාන් යටතේ දින්නේ. නෑ එතකොට ඒගොල්ලන් ඇවිල්ලා SLTJ එක අබ්දුල් රාසික් ඇටි SLTJ එක දැන් මාසයක් එකමාරකට ඉස්සර තමයි ඒකෙන් කැඩිලා SL මේ CTJ කියලා අලුතෙන් එකක් හදාගෙන එයි රශ්මින් කියලා පුද්ගලයා දැන් වෙනම ගිහිල්ලා තියෙනවා. ඔව් ඒගොල්ලෝ තාම ප්‍රචණ්ඩ වැඩ කරලා නැහනේ. ඒගොල්ලන් තමයි මේ SLTJ එක තමයි හුඟක් වැඩ කෙරුවේ. අනිත් ඒවා වැඩි NTJ නම දැන් ඇවිල්ලා තියෙනවා. මේ බෝම්බ
justice has to prevail in the country. When I was being arrested, nobody questioned no. From Ahane, then evidence you know what arrest karani ne? Evidence that you arrest karu beke kya ne bandhi? Arrest kar, Mr. Salley. Ek awade dataran gud karte. Awade? Ek awade dataran gud karte. Abe to ma. Ma awade? Ma awade? Then Gota Abhiraj Bakshi lekam kaale karte. Awade? That was in 2016 ne? Ne. 2000 2016 2000 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 2
ඇයි මාව හම්බුනේ? මිලියන 500ක් මට ඔෆර් කරන්න ආවේ. මොකුත් නෙවෙයි. ඒක කියන්න මම බය නෑද? මිලියන 500ක් මට ගන්න කිව්වා රටෙන් පිට යන්න කිව්වා. මේ ආමියගේ සල්ලේ. සල්ලේ යවලා මාත් එක්ක ඇවිල්ලා කතා කරේ මිලියන 500ක් ඔයා ගන්නද? ඔයා 500ක් අරන් රටෙන් පිට යන්න. එහෙම නැත්නම් ඔයාලා දේශපාලනය කරනවා නම් මිලියන 300ක් ඔයා තියාගන්න 200ක් මේ මැතිවරණයට වීදම් කරන්න කියලා. එහෙමයි අපි ඔෆර් කරුවේ. අපි ඒව ගත්තේ නෑ. ඔබ ඒක පැමිණිලි කරොද කාටද? කාට කරන්නද? කොයි ආණ්ඩු එන්නකොට කතා කරන්නේ? පැමිණිලි කරුවද කියලා. ඉන්න කරන්න පුළුවන්ද? සුදු වෑන් එකක ඇයි? එන්නකක් හැදුවේ. ඔබතුමා මොනවා කරොත්ද සල්ලි දෙනවා කිව්වේ? මොනවත් මොකුත් කරන්නේ නෑ. මේ කැම්පේන් එකේ ඒතකොට අපි එළියට ගියා නම් ඒකෝන් ලේසි වැඩි. කැම්පේන් එකේ ඒගොල්ලෝ ඉදිරිදරව් කිරීමද? ඔව්. ඒක යටපත් කිරීමයි. යටපත් කිරීම තමයි. ඒ හැමදාම ප්‍රෙස් කොන්ෆරන්ස් තිබ්බා. අපි හැමදාම මොනාරි එක්ස්පෝෂර් එකක් කරගෙන මාව දිගටම. ඒ නිසා තමයි ඇරෙස් කෙරුවේ. මගේ අම්මා නැති වෙලා දවස් 3ක් නැහැ මම ඇරෙස් කරනකොට. එහෙමනේ කෙරුවේ. මගේ පවුලේ කාටවත් මාව බලන්න දුන්නේ නැහැ. මොනා කෙරුවටද? මේ රට ඒ එක්සෙස්සත් කරපු එකටද? ඒක එකමුතු වෙන ඉන්න ඕනේ කියලා කියන එකටද? තස්තවාදී එක ක්‍රියාවක් අපේ තියෙනවද මෙච්චර කාලෙට? මොකුත් නැහැ. කරලා තියෙනවද? හොයලා බලන්නත් ගන්න බෑ ඒගොල්ලන්ට. ඔබ තුමා කොච්චර කාලයක් අත්අඩංගු කරලා දවස් 8යි. ඒක ඒකට ඔබ උසාවියට ඉදිරිපත් කරුවද ඊට පස්සේ? අපි උසාවියට ගියාම උසාවිය FR ඇප්ලිකේෂන් එකත් බාර ගත්තේ නැහැ. මේ විශේෂයට ඔබ අත්අඩංගුට ගත්තද? ගත්තනේ. ගත්තා. ඒක ඊට පස්සේ උසාවියට ඔබ ඉදිරිපත් නැහැ. උසාවිය දැම්මෙම නැහැ. නැහැ. එන මොකක් හේතුවද? ඩිටෙන්ෂන් ඕඩර් ගෙලින්ම 90 days ඩිටෙන්ෂන් ගාලා තිබ්බේ. කිසිම කෙනෙක් බලන්න බෑ. නඩුවක් නැහැ අදට. අදට නඩුවක් නැහැ. අපි දාපු නඩුවත් තාන්න බැරුණා. ඔබට මතකද මේ කොළඹ නගරේ උද්ඝෝෂණයක් තිබුණා මේ මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන්? ඔව්. කොයි කාලෙද? ඒකත් SLDJ කරපු එකක්. කොයි කාලෙද? විජේදාස රාජපක්ෂ ඇමතුමා ජස්ටිස් මිනිස්ටර් කාලේ. දැන් ඔබතුමා මේ SLDJ තවුත් ජයමත් කියන කොටස් මේ ලංකාවේ කී දෙනෙක් විතර ඉන්නවද? ඔයගොල්ලෝගේ ෆලෝවර්ස්ලා ගත්තාම මම හිතන්නේ ලක්ෂයක්වත් නැහැ. ලක්ෂයක්වත් නැහැ. දැන් මුස්ලිම් ලක්ෂ 20ක් විතර රටේ ඉන්නවනේ. ඉතින් අනිත් අය මේ අයට කිසිසේත්ම ප්‍රහාරයක් හරි මොන හරි අභියෝගයක් ඉදිරිපත් කරේ නැද්ද ඔබතුමාලා? අභියෝග මම ඒක කිව්වා. අභියෝග දාන තැනට අපි ඉරේ ගියා. අපේ මිනිස්සු ඉරේ ගියේ. දැන් ওই මල්වාන සිද්ධිය මම කියනවා. මල්වානේදී හත් දෙනා ප්‍රේ කරනවා කියලා කිව්වම ඒ පාරම්පරික කාන්තාවත් අරන් ගිහලා ඉරේ දැම්මනේ පොලිසිය. පොලිසිය දාලා පොලිස්පතිතුමාට කියනවා ASP අපි දැන් නෙවෙයි එට එන සිකුරාදාත් මේගොල්ලන් ආගම කියනවා අපි රැකවරණය දෙනවා කියලා කියනවා. ASP මාත්‍ය DIG IGD කියනවා. එහෙම කියන්න එපා. කියනවනම් නමක් එක්ක නෑ. මං ASP කවුද කියලා මම දන්නේ නැහැ. පූජිත ජයසුන්දර පොලිස්පතිතුමා කතා කරනවා මඩ කලපේ ඉඳලා මේ ASPට කතා කරලා කියලා මේක නවත්තන්න. මේක එන සුමානේ කරන්න දෙන්න එපා කියලා කරුවා. එයා කියනවා අනිත් පැත්තෙන් මම ඒකට රැකවරණේ දීලා එක කරන්න තියනවා කියලා කියනවා. ඉතින් ඒ තරමට තව්විජ්ජ මාත් එකයි පොලිසියයි බැඳිලා ඉන්නේ ඒකට. දැන් ඔබතුමා මේ වගේ ප්‍රසිද්ධියේ නම් මෙම කියනකොට එවකට කවුරු හරි මුස්ලිම් සමාජයෙන් ඔබතුමාට අභියෝග කරා. දිගින් දිගට මේකල වීඩියෝස් කිල් බල මට තරම් වෙන කාටවත් බයින්නේ නැහැ. SLDJ එක. ඒක රත්නහාමුදුරුවෝ තමයි දෙන්න ඕනේ ඒක බලන්න. මාවත් අස්වාදි කරලා තියෙනවනේ. ඔබ කිව්වා තව්හීඩ් ඒ සෙක්ට් එකේ ලක්ෂයක් විතර ඉන්නවා. වැඩිමනොත් ලක්ෂයක් ඇති මුළු ලංකාවෙම. අර ඉබ්‍රාහිම් ආචාර්යගේ පුතා එක පුතෙක් ගිහිල්ලා මේ සුයිසයිඩ් බෝම්බර් වෙනවනේ. එයා ගිහිල්ලා මේක දිගින් දිගටම ට්‍රේනින් අරගෙන ඩිස්කෂන් තියලා එනකොට අයියා මෙයාව ෆලෝ කරගෙන ඉඳලා තියෙනවා. ගිහිල්ලා ගෙනලා බැනලා ගෙදර ප්‍රශ්නෙකුත් ඇති වෙලා තියෙනවා. මේ ඔක්කොම හියසේනේ මේ ඔබේ අසුදුරු සාක්ෂි. නෑ හියසේ නෙවෙයි මේක පොඩ්ඩක් ආගත්තන වෙරි ඉම්පෝටන්ට්. මම මේ හියසේ කියන්නේ නෑ මම දන්න දේ අරින කියලා නැත්නම් මම කියන්නේ නෑ. මේක පොඩ්ඩක් ආගන්න ඕනේ මේක එවරි බොඩි මස් නෝ දිස්. එතකොට ඒ අයියාට මම කියනවා අයියා ඔයා සාරන්ව දන්නේ නෑ. ඔයාවිල පොඩ්ඩක් කතා කරන්න යාට කියලා. එයා එක්කන් යනවා. එක්කන් වෙලා ගීලා එනකොට එයා ත්‍රස්තවාදී වුණානේ. ඒ තරමට දේ කල්ටිවේටර් ඉස් මයින්. ඒකයි මම කියන්නේ. දැන් මේගොල්ලෝ මොකද්ද කියන්නේ?
ඇයි මේවා කෙරුවේ කියලා කියන්නේ මොකද්ද දිගින් දිගටම මේ රටේ මුස්ලිම් ජනතාව පාර දීගෙන දිගින් යනවා මේක නවත්තන්නේ නැහැ කවුරුත් කවුරුත් බලන්නේ නැහැ කවුරුත් ඒ නිසා තමයි මේක කරන්න කියලා තමයි ඒගොල්ලන් කියන්නේ so we don't want that to happen ඒක තමයි දැන් වෙන්නේ මේ දැනුත් වෙන්නේ මොකද්ද මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් කරනවා දැන් මේ අත්වරණය ගත්තාම හැබැයි රටයක්වත් තර්මක්වත් සපෝට් එකක් තියෙන මිනිහෙක් නැත්තම් ඉන්වෝල්වමන්ට් එකක් තියෙන මිනිහෙක් ගැන අපි නිදාස් කරන්න කියන්නේ නැහැ ඕගොල්ලන් මරලා දැමුවට අපිට ප්‍රශ්නයක් නැහැ හැබැයි අද ජනතාව දුක් වෙන එක බැලුවම අපිට දරා ගන්න බැහැ මුස්ලිම් ජනතාව මේ වගේ තත්ත්වයක උගලන් පත් කරයි කියලා අපි කවුරුත් හිතුවේ නැහැ ආණ්ඩුව නෑ ආණ්ඩුව කියන්නේ ආණ්ඩුව ආණ්ඩුව වගේ කියන්නේ 1 minute please 1 minute my emotions please ඇයි කෙරුවේ ඒක දැන් මේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව අපි තමයි කතා කරුවේ ආණ්ඩුව නෙවෙයි පොලිසිය නෙවෙයි අපි ඉන්ෆර්මේෂන් දුන්නේ සායින්ද මරුදුද සම්මන්දුරද ඔක්කොම අපි දුන්නේ අපේ මිනිස්සු ගුටි කෑවේ අපේ මිනිස්සු මරන් ඩාවේ ඔක්කොම කෙරුවා මොකද උනේ අන්තිමට මොකද උනේ අපිව ත්‍රස්තවාදීන් කරලා හැමේ දැන් අවුරුදු 74ක පූජකවරෙක් බෑගයක් උස්සන් යනවා යනකොට නවත්වනවා ආමියගේ ගන්න බෑගේ බෑගේ චෙක් කරලා පත්තරයක් දෙනවා දෙමළ පත්තරයක් දෙමළ පත්තරේ ගත්තම සාරාන්ගේ ෆොටෝ එක තියෙනවා එයා වත්තරු ගත්තා සාරාන්ගේ ෆොටෝ එක තියෙනවා අරගෙන ප්‍රශ්න කරන්න ඇති ප්‍රශ්න කරුවොත් කමක් නැහැ පත්තර කන්දරෝ වහන්නුනේ මනම් උගොඩද එයා ගිනියන්නේ පත්තරයක් නේ රටේ පත්තරයක් එතකොට මේ ටීවී ස්ටේෂන් ඔකොටම සාරාන් දිවුරුන් දීපු පින්ජුරේ සාරාන් යවුවද කොහෙන්ද ඒක ආවේ සෝෂල් මීඩියාගේ ඔබ ඔබතුමා සියලු දෙනාගේම ෆෝන් එකේ තියෙනවා සාරාන් දිවුරුන් දීප එක ඔක්කොම ෂෙයා කරුවා ඔක්කොගේම ෆෝන් එකේ තියෙනවා ඔක්කොම මීඩියා කට්ටියගේ ෆෝන් එකේ තියෙනවා සාරාන් දිවුරුන් දීප එක කොයිද දිවුරුන් දුන්නේ මේ ලකි ප්ලාසා එකේ කොල්පිටි ගියක් අර අපාර්ට්මන්ට් එකේ තට්ටු පස්වැනි තට්ටුවේ ගියක් අරගෙන තමයි දිවුරුන් දුන්නේ ඒක අරගෙන මොකද කරුවේ ඒ දිවුරුන් දීමත් එක්ක ඒක සෝෂල් මීඩියාකට ගියේ මිනිස්සු තමයි මීඩියාකට දුන්නේ එතකොට දැන් ඉන්න ළමයි ටික බලන්න මේ ඇතුලේ එමෙක් කියාගේ ෆෝන් එක චෙක් කරලා ජාරන්ගේ අර වීඩියෝ එක තිබ්බා බවට ඔක්කොම ඇතුලේ ඉන්නවා. කොයි කාලෙද? නෝම්බි අල්ලන කාලේ. ඒ සාපේ කාට දෙන්නේ? නෝම්බි අල්ලන්න දුන්නාද? අපි නම් කියන්නේ ත්‍රස්තවාදීන් නම් අපිට එකෙක්වත් එපා. ත්‍රස්තවාදීන් ගැන අපි කතා කරන්නේ නැත්නම් ඒගොල්ලෝ නිදාස් කරන්න කියන්නේත් නැහැ. හැබැයි අපි කියන්නේ අයින්සක මිනිසු ඊටත් වඩා එක 1 more minute I will ask. මල්වාන පල්ලියේ නෝම්බි කාලේ පල්ලිය වාලා තියෙන්නේ නෝම්බි වලට පල්ලි නිවාඩු දීලා අවුරුද්දට පස්සේ තමයි අරින්නේ ඒ පල්ලියට ගිහලා නම් කවුද මේ ටීච් කරන්නේ තුන්දෙනා කියලා තුන්දෙනාම එන්න ගිනවා බියගම පොලිසියට ගෙනාවා ස්ටේට්මන්ට් රෙකෝඩ් කෙරුවා පල්ලිය අරින්න ගිහ ඔක්කොම චෙක් කෙරුවා මදරසා එක පල්ලිය නේ මදරසා චෙක් කෙරුවා ඩයිවර්ස්ලා ගෙනල්ලා ලින්දත් බැලුවා මොකුත් නැහැ මොකද කෙරුවේ ස්ටේට්මන්ට් රෙකෝඩ් කරලා ප්‍රශ්නයක් නැහැ කිව්වම ඒගොල්ලන් ගමට ගියා නෙක්ස්ට් ඩේ මෝර්නින් සීසීඩී එකෙන් කතා කරලා කියනවා වහම එන්න කියලා ආයිත් ගමේ ගිය කොල්ලෝ තුන්දෙනා ආයිත් එනවා ස්ටේට්මන්ට් ආයිත් ගන්නවා සීසීඩී එකෙන් රයිට් යන්න පුළුවන් කිව්වා ගමර ගියේ කියනවා තුන්වෙනි දවසත් එන්න කියනවා ආපු හැටිම මාංචු දානවා තුන්දෙනාට මාංචු දාලා ග්‍රිල් එකේ ගැටගාලා මේව තියලා තිබ්බේ ග්‍රිල් එකේ නිදිය ගත්තේ මේම දවස් 15ක් පොලිස්පතිවරණ මම කතා කරනකම් ඒගොල්ලෝ මුදිය ගත්තේ මේම මුන් ත්‍රස්තවාදී වෙන්නේ නැද්ද මුන් ඉදනවන්නේ මොනා කිරුවට අපිට මේ කර්මය කරන්නේ ඇයි පොලිසිය මේම ඇසිරෙන්නේ ඇයි අමුදාව මේම ඇසිරෙන්නේ ඇයි කුරුවන්නේට පහින් ගහන්නේ ඇයි කුරුවන් අරන් විසිකෙරුවේ ඒ බිහේවියර් එක දැන්නේ නැද්ද මේක මම කිව්වනම් මට තරජිනයක් එන්න පුළුවන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ මම ඒට දවසේ මැරෙන්නත් මම ලෑස්තියි හැබැයි කියන්න ඕනේ එක කියන්න ඕනේ හරි වැරදි ඒ ඔබතුමා කියන විදිහට මෙහෙම බැලුවත් කාවත් අත්හඩංගුවට ගන්නත් බෑ මේවා ඇත්ත මේවා මේ බොරු කියලා මේ නවත්තන්න එපා මම කතා කරන්නේ සත්‍යත්වමනේ ඔබතුමා ශ්‍රී ලංකා අනන්‍යතාව විශ්වාස කරනවද අනිවාර්යෙන්ම එහෙනම් මෑතකදී මේ කරපු ප්‍රකාශයක් ශ්‍රී ලංකාව සුළු ජාතික වූවත් ලෝකේ මහ ජාති අපි ඒ නිසා කාගවත් බලපෑමට අපි යටත් වෙන්න ඕනේ නැහැ මේ වගේ ප්‍රකාශ වලට එකඟ වෙනවා කවුද කියන්නේ ඉස්පුල්ලා මම ඒ වෙලාවෙම ඒක ප්‍රකාශය කරලා තිබ්බා ඒ කියන්නේ මේ වගේ ප්‍රකාශ කරනවා විතරක් නෙවෙයි ඔ ඔ ඔ ඒක එයා ගිහිල්ලා ප්‍රකාශ දීපයක් කරලා තියෙනවා ඒ හරි වැරදි ඒ කියන්නේ අපි ජාතික අනන්‍යතාවය ජාතික සමගිය ඇති කරන්න ඕනේ මේ මොහොතේ මේ වගේ ප්‍රකාශ කරන්නේ නැහැ එයාටත් කේන්තියක් ඇති ඒ කියන්නේ මෙච්චර මාන්සි වෙලා පිටරට ගිහිල්ලා සෞදි වලින් ගෙනල්ලා කැම්පස් එකක් මහින්ද රාජපක්ෂේ කාලේ අප්‍රූව් කරලා හැදුවට පස්සේ ඒක ගණ්ඩෝනේ කියලා මේ ස්වාමිනාංශයලා කියනකොට ඇත්තට තරහා යනවා ඇති ඒක වෙනම ප්‍රශ්නයක් මේ මොන විශ්වවිද්‍යාලයද ඒක දැන් බැටිකලෝ යුනිවර්සිටි එක දැන් ඒක මට තේරෙන්නේ නැත්තේ මොකද දන්නවද මේක ශරියා යුනිවර්සිටි කියලා කියන කවුරුහරි ශරියා යුනිවර්සිටියක අප්‍රූවල් එකක් නැහැ ශරියා යුනිවර්සිටියක ඉල්ලීමක් කරලත් නැහැ ඒක මගේ සබ්ජෙක්ට් එකක් නෙවෙයි ඒත් මම දන්න විදියට මම දන්නවා ඒක එතකොට කවුද මොනිටර් කරන්නේ ඔබ ආයෙ ඉන්නේ මිනිස්ටි ඒක සබ්ජෙක්ට් එකක් ඇදිනේ ශරීරය එනවා නෑ ඔබතුමා අවසර ලැබුණේ ඒක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ ඒ ගිවිසුම අස්සම් කරන්නේ දලා සලාපිරුම මහත්මයා මේ ඔක්කොම දැන් මෙතන ඒකත් මට කතා කරන්න එපා කියලා දන්නේ ඔයගලන් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ පොඩ්ඩක් ඔයලා බලන්න මේකේ
වෙනම ප්‍රශ්නයක් තියෙනවා. මෙතන තියෙන වීඩියෝ එක මම දැන් දාලා පෙන්නුවොත් ඒකෙන් උගලන්ට තේරෙයි ඇයි මේ මේ ඩ්‍රාමා එක උනේ. රතන ස්වාමීන් වහන්සේ ඇයි ගිහිල්ලා දළදා මාලිගාවේ ඒ වගේ විශේෂ තැනක ගිහිල්ලා වාඩි උනේ. පුණ්‍ය ස්ථාන ගිහිල්ලා කෙලස්සුවා. කලස්සලා දැන් ස්පිතාලේ ගිහිල්ලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා පළවෙනි රැස්වීමක් තියෙනවා එයාගේ දායක සභාවත් එක්ක. ඒකේ මොකද්ද කියන්නේ? UNP-ට කෙලෙව්වා, ශ්‍රී ලංකා නිදහස් පොලේ කෙලෙව්වා, දැන් ජනාධිපතිවරණයට ලෑස්ති වෙන්න කියලා. ඒ වීඩියෝ එක මම ගාව දැන් තියෙනවා. එතකොට මොකද මේකේ වැඩපිළිවෙල? දැන් මේකේ ඒක දාන්න දාන්න. ඒ දැන් ප්‍රශ්නේ ඇති වුණාට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? මේකත් මේගොල්ලන්ගේ වැඩපිළිවෙල මොකද්ද? මේකේ ඉන්වෝල්වමන්ට් එක බලන්න. දැන් 21 වෙනිදා මේ සිදුවීම වෙනවා. කාඩිනල්තුමා ඇවිල්ලා දිගින් දිගටම කියනවා ඕගොල්ලන් සංසුන් වෙන්න. මේකේ පිටිපස්සේ වෙන කට්ටියක් ඉන්නවා. මම මේක එලි කරන්නම්. අදිසි වෙන්න බක් කියලා කොන සියලු දිනාම සයිලන්ට් ඉන්නවා. සුමාන තුනක් කිසිම ප්‍රශ්නයක් මේ රට තුල තිබුණේ නැහැ. කොහොමද මේක ඇවසුනේ? 2014 වර්ෂයේ උදේ ගම්මන්පිල මහත්තය ප්‍රකාශයක් කරනවා 1915 සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති වුණා. 2015 අපි සමරනවා කියලා කිව්වා. ඒ සැමරීම කරන්න ලෑස්ති වෙලා හිටපු උදවියට ආණ්ඩුව පෙරළුණා. 2015 ආණ්ඩුව පෙරළුණාම සමරන්න බැරුණා. හැම මොහොතක්ම එකම බලාගෙන ඉඳී මේක සමරන්න. ඒක තමයි මේ සැමරුවේ. සුමාන තුනාට පස්සේ සැමරුවේ කොහමද? මේ ගහපු හැම තැනම හොයලා බලන්න. පෝට්ටුවේ සභාපති, පෝට්ටුවේ සංවිධායකවරු සියලු දෙනම ඔක ඉන්නවා. ඇයි අද වෙනතුරු කවත් අත්දැනුගුල ගත්තේ නැහැ? දැන් ඔබේ දැන් මුස්ලිම් ජනතාව සැක 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 කියලා ඇරස් කරගෙන යනවා. එක පල්ලියක් අත්පාරක් සර්ච් කරනවා. බල්ලෝ ගේනවා. අපි කිව්වේ බල්ලෝ ගේන්න එපා කියලා නම් මම නම් කිව්වේ නැහැ. බොදුමා හමුදාපති ඇරිට මම කියන්නම් අපි කිව්වේ නැහැ බල්ලෝ ගේන්න එපා කියලා. අපි කිව්වා පුළුවන් නම් සපාත්තුව ගලවලා යන්න ඇතුළට පල්ලියක් ආගම කියන තැන. ඒකත් බැරි නම් ප්‍රශ්නයක් නැහැ. බල්ලෝ ගෙනේනකොට අපිට කියන්න. අපි ඒකට වාතාවරණය හදලා දෙන්නම්. කාපට් එකක් දාලා දෙන්නම්. ඒකට උඩින් ගිහිලා ඔයගොල්ලෝ සර්ච් කරන එක කරන්න කියලා අපි කිව්වේ. එයි අපිටත් බල්ලොන්ටයි සම්බන්ධ නැහැ. අපි බල්ලෝ ගෙවල්ලා හදන්නෙත් නැහැ. අපිට බල්ලෝ ගෑවුනාම අපිට ආගම කියන්න බෑ. ඒක ආගමික එකක්. ඒකයි අපි කිව්වේ. ඒකට අපිට Facebook වල දාලා ගහන්න ගත්තා. ත්‍රස්තවාදීන් කිව්වා අර බල්ලෝ. මේම කරලා පල්ලිය හත් පාරක් බලලා ස්ලේව් අයිලන්ඩ් පල්ලියේ කොල්ලෙක් ගෙනල්ලා පූජිවරට ගිහිලා දීලා තිබුණා කඩු 47ක්. මස්කෙලිය පල්ලියේ කුර්බාන් වලට ගෙනල්ලා තිබ්බ පොඩි පොඩි පී ටිකක් අරගෙන මේ ප්‍රොඩක්ෂන් එක ඇරෙන්න T56 එකක් AK47 එකක් කොහෙර හම්බුණාද පල්ලියකින්? නැහැ. එතකොට මොකද තියෙන්නේ? මේ ගෙදර තියෙන පී ටිකත් බටර් පීයි මාළු කපන පීයි ඔක්කොම අරන් ගිහලා ප්‍රොඩක්ෂන් එකට දාගත්තා. දැන් අපේ කාන්තාව පාන් රාත්තලක් අරන් ගිහලා කඩේට දෙනවලු කපලා දෙන්න කියලා. පී නෑ ගෙදර. මේ වගේ තත්ත්වයක් අපි පත් කෙරුවා. එතකොට මේ පත් වෙන හැම කාන්තාවක්ම හැම පිරිමියෙක්ම මොකද හිතන්නේ? අපිට ජීවත් වෙන්න බෑ කියලා. අපිට නමක් තියෙනවා මා රැක ලේ කියලා. සිංහල ජනතාවත් එක්ක සුවදව හිටපු කට්ටිය නිදහස ලබා දෙන්න අපි කරපු සේවාව තියෙනවා. ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා ප්‍රශ්නයක් අපිට තියෙනවා. අපිට තවමත් ඕනේ අපිට එකමුතුවෙන් ඉස්සරහට යන්න ඕනේ. මේක කරන්න ඕනේ කියන එකයි කියන්නේ. අස්සාලි මහත්මයා. හමුදා සහ පොලිසිය රාජකාරී කරනකොට ඔය ඇති වුණ වාතාවරණය ඉතා භයංකර වාතාවරණයක්. මුළු රටම කම්පාවෙච්ච වෙලාවක්. එහෙම තමයි හමුදා සහ පොලිසිය රාජකාරී කරනකොට අනිවාර්යයෙන්ම ජනතාවට විරිය වෙනවා. ඒක නවත්තන්න බෑ. මොකද ඒ රාජකාරියේදී ජනතාව කැමති විදිහෙන් නෙමෙයි ඒවා කරන්න වෙන්නේ. ඉතින් ඒකන්ද ඒවා ගැන පැමිණිලි කරන එක මම හිතන්නේ සාධාරණයි කියලා. පැමිණිලි කරනවා නෙමෙයි මේ ගොඩේනේ මම ඉවර ගන්නකම්. හමුදා පොලිස් රාජකාරී කරන්න වුණොත් ඒ වාතාවරණය ඇති වුණාම එතකොට හමුදා වලට පොලිසියට ඇඟිලි දික් කරන්න එපා. ඒ වාතාවරණය ඇති කරපු කට්ටිය තමයි ඒකට වා කියන්නේ. එතනදී මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ හමුදාවෙන් නියතමානිකම. එන්න පුළුවන්, සර්ච් කරන්න පුළුවන්. ඒක පයින් ගහන්නේ නැහැ ගුරුවානිට. කවුරුහරි විසි කරන්නේ නැහැ. ගෙවල් වලට බඩු ඔක්කොම අරන් විසි කරන්නේ නැහැ. ඒකට තියෙන ක්‍රමවේදයක්. මේක යන්න දුන්නේ. ඒක විතරක් නෙවෙයි. හැබැයි සසයි මාත්මයා. ඔය කුරාන් එකට පයින් ගැහුවා කියන එක ඒක සිද්ධියක් නේ. ඔක වුණාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නෑ නෑ තාසි මෞලවිගේ. තාසි මෞලවිගේ කාර්යාලේ. එයාට තමයි විශේෂම ලොකු ගුරුවරන් ඉන්නේ. එයාගේ ගෙදර ගිහිල්ලා කරපු එක. හමුදාවටම චෝදනා කරන්න එපා. ඒක සිද්ධියක් වුණාට. මම ඒකනේ කියන්නේ හමුදාවේ 95% සිංහල ජනතාව ගත්තාට 95% පොඩ්ඩක් ඉන්න. හමුදාව නිහතමානී වෙන්න ඕනේ. හමුදාව පොලිසිය නෙමෙයි. හමුදාව ගියාම පොලිසිය වගේ නෙමෙයි ජනතාව එක්ක වැඩ කරන්නේ. හමුදා ක්‍රමවේදයක් තියෙනවා. එතකොට හමුදාවේ උගන්නන්නේ මේ ගිහිල්ලා ඉවරලා පොලිසිය වගේ හරි ග්‍රාම සේවලිලා හරි කෙනෙක් හරි වගේ වැඩ කරන්නේ.
හමුදාවාම ජනතාවට කරදර වෙනවා තමයි. ඒක ඔබතුමා තේරුම් ගන්න ඕනේ. හමුදාව එයිල ඔළුව අත ගාලා කරුණා කරලා මෙහෙම කරන්නද කමක් නැද්ද මට සමා වෙන්න ඒව නැහැ හමුදාවේ. හමුදාවාම රාජකාරිය කරලා යනවා. ඒක අඳ ඕවා අල්ලගෙන ඔබතුමා අහම තදින් විවේචනය කරව ප්‍රසිද්ධියේ තවත් මතභේද ඇති වෙනවා තවත් හිත සිදුම් ඇති වෙනවා. මේ ප්‍රශ්නේ දුරදිග යනවා මිස ප්‍රශ්නය සමතේකට ගන්න බැරි වෙනවා. අපිට අමුදාවද පොලිසියද සර්ච් කරනවාද කිසිම විරුද්ධතාවයක් නැහැ. මගේ ගේ සර්ච් කරවනේ. මගේ ගේම සර්ච් කරුවා. මම මගේ ගේ සර්ච් කරනවා කියලා මගේ එපා කිව්වේ නේ. මමම ඇදලා දැම්මා ඔක්කොම ඇවිල්ලා සර්ච් කරලා යන්නේ කියලා. ඇයි අපි ඒක දුන්නේ? ඇයි අපි ත්‍රස්තවාදීද නැහැ නේ? අපි ඊරකට දුන්නා. අපි ඒක නෙවෙයි කියන්නේ. මෙතනදී ප්‍රශ්නයක් ඇති වුණා සුළු පිරිසක්. අට දෙනෙක් කරපු වැඩේට මුළු මාත් ජනතාවටම මේ වගේ එකක් කරන්නේ කාරෙක් වැරදි කියලා අපි කිව්වේ. ඒක තමයි අපි කිව්වේ. වෙනමකුත් නෙවෙයි. ඒකට අනිත් මිනිස්සුව තල්ලු කරන්න එපා එතනටයි කියලා කියන්නේ. වෙනමකුත් නෙවෙයි. මේ අනවකිය දැන් මේකට මාව අතුරු ගන්න එපා. ගිය පාර මේ අනවකිය කියලා තමයි ඇත්ත අතුරු ගත්තේ. සතර මාත්‍ය අට දෙනෙක් කරාට 250ක් මරුණානේ. 500කට තුවාල වුණානේ. මුස්ලිම් ටික එල්ටීටීත් එක්ක එක වුණාද නෑ ආණ්ඩුවත් එක්ක හිටියේ ඇයි ඒ හිටියේ ජාතික අනන්‍යතාවය ජාතික සමගිය අපිට ඕමනා කර ත්‍රස්තවාදී නෙවෙයි අපිට ඕනම ඔක්කොම එකට ඉන්න පුළුවන් රටක් අදලා දෙන්න කියලා ඒක අපි ඉල්ලන්නේ නැගෙනහිර පළාතේ මැතිවරණ කාලේ එනකොට තමයි මේ ජාරාන් බී වෙන්නේ. බී වෙලා එයා කියනවා තරඟ කරන සියලුම අපේක්ෂකයා එයාත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ කියලා. එතකොට තමයි ඔක්කොම පක්ෂ ටික කියලා එයාත් එක්ක ගන්න. එතකොට මේකම මං හිතන්නේ අමීර් අලි මාත්‍යරත් එන්න කියලා අත්සන් කරන්න. අමීර් අලි කියලා තිබුණේ මොකද? මෙයා කොහමද ඔක්කොම වැඩ කරන්නේ? මෙයා එන මගේ වේදිකාවට නැගලා අමීර් අලිට ඡන්ද දෙන්න කියන්නේ මං අත්සන් කරන්න කියලා කිව්වා. ඉතින් එයා ඒක මෙව කරගෙන ඉස්මුල්ලාව දාලා අත්සන් කරගත්තා. ඉස්මුල්ලාත් එක්ක ගිවිසුමක් ගාගත්තා. මෙයාට සෙනග නැහැ, මෙයාට ඡන්දත් නැහැ. හැබැයි මෙයාගේ අර වයලන්ට් ක්‍රමය, මෙයා ඒ නගරේ පාලනය කරන විදිය මිනිස්සු බය වුණා, බියෙන් ජීවත් වුණා. ඒ නිසා තමයි එයාත් එක්ක අත්සන් කරන්න උනේ. මොකද නගරේ පාලනය කර ඔබ කියන්නේ සාරාන් කාර්යයක් තිස්සේ තංගුඩි පාලනය කරුවා කියලා. කාතංගුඩිය හරි බයයි මිනිස්සු. ඒකනේ මං කිව්වේ පොලිසියකටවත් ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න මිනිස්සු බය වුණා කියලා කියන්නේ. කාන්තාව හරි බයෙන් එළියට ඉන්නෙත් නෑ සාරාන් කාලේ. ඒ කියන්නේ කෙලිම කපනවා කොටනවා. දැන් ওই ෆොටෝස් එක බැලුවා නම් තේරෙයි රෑට ගිය දැන් අපි කවුරුද හිටුවේ නෑනේ පොලිසිය දෙන්නෙක්ව මේ මරලා තියෙන මේගොල්ලන් කියලා. ඔක්කොමලා එල්ටීටී කාඩස්ලා මෙරුවා කියලානේ හොයාගෙන හිටියේ. කොයිතරම් දූෂිත කොයිතරම් කැත විදියට මනුස්සකමක් නැතුව මරලා තිබුණේ. ඔක්කොමලා බලාපොරොත්තු වෙන එල්ටීටීගේ කාඩස්ලා කෙරුවයි කියලානේ. ඒක මේගොල්ලන් කරලා තියෙන දැන් ඔප්පු වෙන්නේ. ඔබ කියන්නේ 2015 ඔබ කියන්නේ 2015 අගෝස්තු මැතිවරණයේදී ඔව් ඉස්පුල්ලා මහත්මයාට සහරන් උදව් කරා කියලාද? ඔව්. මොනවද ඒ කැම්පේන් එක යටතේ? ඒක තමයි ගිවිසුම අත්සන් කළේ. ගිවිසුම ඇලියට දාලා පබ්ලික්ලි දින එක. ඒ ගිවිසුම අනුව ඔව්. අගෝස්තු මැතිවරණයේදී හිස්බුල්ලා වෙනුවෙන් මොනවද සහරන් කරලා තියෙන්නේ? එයා එයා එයාගේ කන්ඩිෂන්ස් තිබුණාලු. මොනවද? මේ ඉස්පුල්ලා අපි එදා අමුණාම කියාගෙන හිටියා පළවෙනි එක රතිඤ්ඤ දාන්න බෑ. මියුසික් දාන්න බෑ. ලවුඩ් ස්පීකර් දාන්න බෑ. කැම්පේන් කරන්න ඕනේ. අපි කියන්නේ කොහොමද ඡන්ද දාන්න කියලා. ඒ වගේ. ඒ වගේ ඔපරේෂන් එකක් තමයි එයාගේ තිබුණේ. ඒක තමයි අපිට ලැබිච්ච ආරංචිය. ඒකෙන් අදහස් වෙන්නේ දැන් ගිවිසුම අත්සන් කරපු ඉතුරු අයටත් රතිඤ්ඤ දාන්න බෑ, මියුසික් කරන්න බෑ. ඊට පස්සේ NFGJ එක අත්සන් කළා තිබුණා. අබ්දුල් රහමාන්ගේ NFGJ එක අත්සන් කළා තිබුණා යත් එක ගිවිසුම. මේක තමයි වැඩි මේ ලක්ෂ 20ක් විතර තියෙනකොට ඇයි මේ මානසික ප්‍රශ්නක් තියෙන ලක්ෂයක් පස්සේ දුවන්නේ? ඔබතුමා කියලා ලක්ෂයක් අනිත් කෙනා කියන 10000ක්වත් නැහැ කියලා. එමතුමා මේ ලක්ෂ්‍ය නෙවෙයි මේක සම්පූර්ණයෙන්ම අපිට ඉවර කරන්න පුළුවන් අපිට මේ බලය දෙන්නකෝ නෑ ඊට අපි ගාලා පෙන්නන්නම් අපිට ඒක දුන්නේ නෑනේ පොලිසිය එතන ඉන්නකොට අපි මොකද කරන්නේ ඒක සිකියුරිටි කවුන්සිල් එක නෙවෙයිද ඒ වගේ එකක් ඔබට හිතනවාද මේ පසුබිමත් එක්ක ඔය ක්‍රියාශීලී දේශපාලනේ යොමු වෙලා ඉන්න අවස්ථාවේදී මේ හේට් ස්පීච් එහෙම නෑ ඒක අගමැති ඔකම හිටියා අගමැති හිටියනේ ඒ අගමැතිතුමා හිටියා මම කතා කරනකොට අගමැතිතුමා හිටියා මම ඒක උනාට පස්සේ මේ උනාට පස්සේ ඒකේදී මම කොහොම පැහැදිලි කරුවේ ඒත් මොකුත් උනේ නැහැ වෙන්නේ නැහැ මම කිව්වේ ඇරස් කරන පුද්ගලයාටත් ක්‍රයිටීරියාක් ඕනේ කියන එක කිව්වා ඒ රැසිමේ කඩුවේ සයිස් එක මොකද්ද කියලා ඇහුවා කඩුව ගෙනියනකොට පොලිසිය ප්‍රොඩක්ෂන් එකට ඒ කියන්නේ අමුදාපතිතුමා කියනවා එයාගේ ගෙදර කඩු පාත් තියෙනවා
කරු ජයසිරි මහත්තයාගේ ප්‍රකාශ කෙරුවා එම සිංහල ගෙදරම කඩුවක් තියෙනවා කියලා ප්‍රකාශ කෙරුවා කරු ජයසිරි මහත්මයා ඒ බොරුවක් ජනාධිපතිතුමා කිව්වා ඒක බොරුවක් කතානායකතුමාගෙන් ආණ්ඩුවට ඒක බොරුවක්ද කියලා එතකොට ජනාධිපතිතුමා කියනවා අපේ ගෙදර ළමයි 13ක් ඔව් තාත්තගේ කඩුව ඇඳ යට තියෙනවා කියලා කිව්වා එතකොට කඩු තියාගන්න පුළුවන් කියන එක මුළු සිංහල ජනතාවම බාරගෙන ඉවරයි මගේ දැන් මොකද කඩුවේ සයිස් එක මොකද කියලා ඇහුවාම දන්නේ නැහැ මේ කඩුව දැන් අර ස්ටේව් අයිලන් පල්ලියේ අම්වෙච්ච කඩුව චෙයාර්මන් ඒක ඇවිල්ලා කන්ටේනර් 10ක් මේ රටට ගෙනල්ලා තියෙනවා විකුණන්න බැරුව අදටත් පිටකොටුවේ පේමන්ට් එකේ තියෙනවා මේ කඩුව විකුණ ගන්න බැරුව සමහර මෙල්වා ස්ටීල් එකට විකුණලා විකුණ ගන්න බැරුව යකඩ යරි ගත්තේ දැන් කියලා ඒ කඩු ටික දීලා යකඩ උණු කරලා ගන්න කියලා සමහර ඒවා පිටකොටුවේ පේමන්ට් එකේ තියෙනවා දැන් මේක ප්‍රොඩක්ෂන් එකක් අරගෙන තමයි මෙච්චර ගෙව්වේ කැමොෆ්ලාජ් යුනිෆෝම් එක සම්පූර්ණයෙන්ම බොරුවක් මේ ගෙනිජේ කැමොෆ්ලාජ් යුනිෆෝම් මේ රටට ගේන්න පුළුවන් හැම ගාමන්ට් ෆැක්ටරි එකම කැමොෆ්ලාජ් යුනිෆෝම් තියෙනවා දැන් මේ මේකේ මූලික ප්‍රශ්නේ තමයි 21 වෙනිදා ඇතුළු මේ ත්‍රස්තවාදය මේ ත්‍රස්තවාදයෙන් ඇතුළු ප්‍රශ්නෙන් මොනවද වෙන්නේ කියලා ඒ වාතාවරණය තුළ ඔබතුමා හිතනවාද මේ රටේ මේ හේට් ස්පීච් ඒ කියන්නේ වෛරී භාෂණ වෛරී භාෂාව පාවිච්චි කිරීම තුළ අසමගිතාවේ වපුරන වැඩපිළිවෙළ තාම යනවද තාම උඟක් ලොකුවට යනවා දැන් මේ ගැන අපි ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා හතරක් පහක් තියලා කිව්වා සිංගප්පූරුවේ කරපු විදිය සිංගප්පූරුවේ හේට් ස්පීච් එකට ජාතීන් හතරක් හිටියා නම් ඒ ජාතීන් හතරම 10 දිනා ගානේ අරගෙන ඉරේ දැම්මා දාලා ෆුල් පබ්ලිසිටි දුන්නා මේ ජාතීන් හතරම ඇරස් කෙරුවේ මේකටයි කියලා එදා ඉඳලා අද දක්වා සිංගප්පූරුවේ ප්‍රශ්නේ නැහැ ඒක අපි කියලා කරගන්න බැරි ආණ්ඩුවක් මේක සිංගප්පූරුවේ කරනවා මේ කරන්න බෑ නෑ කරන්න ඕනේ නෑ ඇට්ලිස් මේ හොඳ ඒවා ගමුකෝ නරක ඒවා විතරක් අපි ගන්නෙ ඒකනේ ප්‍රශ්නේ අපි ගන්නෙ නෑ හොඳ දේවල් රටවලින් ගන්නෙ ගුඩ් එක්සැම්පල්ස් තියනවනම් ඒවා ගන්න ඕනේ we only take the bad example and leave the good ඒකනේ අපේ රට තුල ප්‍රශ්නේ එතකොට කරුණාකරලා ඒක ඉල්ලීමක් විතරක් කරලා යන්න පුළුවන්ද මොකද ඒක ඉල්ලීමක් විතරක් ඔව් මොකද දැන් අද වැඩේට අදාළ නෝ ඔව් අදාළයි අද පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙන් අධිකාරු ජනාධිපතිතුමා කතා කරලා කියනවා රාජිත ඇමතිතුමා තමයි පළවෙනිම සර්කියුලර් එක ඇව්වේ යුනිෆෝම් එක ගැන ඊට පසුව පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙන් සර්කියුලර් දාන්න කියලා යුජීසී එකෙන් දාලා තියෙන සර්කියුලර් එක හොඳයි කියලා අධිකාරු ජනාධිපතිතුමා කතා කරලා කියනවා පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට හොඳ සර්කියුලර් එකක් මේ යුනිෆෝම් එක මේක ගැසට් කරන්න කියලා සුමාන 3ක් 30 උනේ නැහැ දැන් මුස්ලිම් ජනතාවට පාසලකට යන්න බෑ වැඩ කරන්න යන්න බෑ ඉස්පිරිතාලකට යන්න බැරි තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා එතකොට දැන් පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේටිව් සෙක්‍රටරි කියනවා කොයි එක ආවොත් හරි මම මගේ සර්කියුලර් එක මාරු කරන්නේ නැහැ දැන් ඒක අල්ලගෙන ග්‍රාම සේවකලා GS ලා DS ලා GA ඔක්කොම ඒක ඒ ආපු සර්කියුලර් එක අල්ලගෙන කියනවා මුස්ලිම් ජනතාව වැරදෙන්න ඉන්නපා එතකොට අපි දැන් එතේ ඉඳලා වැරදට යන්න නැතුව ඉන්නද මේක සිලෙක්ට් කමිටි එකේ මං අහනවා අපිට මේකට ඔල්රෙඩි නිකුත් කරලා දිනවා ඔසරියයි සාරියයි ඒක නැතුව අපිට යන්න බෑ ඒක අහෝසි කරලා දිනවා අහෝසි කරුවට ගණන් ගන්න නෑලු එයා කියනවා ඒක කාටවත් අයින් කරන්න බෑ මම ඉන්නකම් මම මේක අයින් කරන්නේ නෑ කියලා පබ්ලික් ඇඩ්මිනිස් සෙක්‍රටරි කියනවා ඒක අගමැතිතුමාගේ කාර්යාලයෙන් අදත් නිවුස් එකක් ගිහලා තියෙනවා ඕක not valid කියලා එයා කියන්නේ නෑ ඒක විතරයි ගැසට් කරලා තියෙන්නේ we are going by that කියලා ඔක්කොම GS ලා කියනවා අපි මේ ලේකම් පුර තාරා මොකෝ ඒක මේක දැන් ප්‍රයිම් මිනිස්ටර් බාදුවරපත් කරනවා ජනාධිපතිතුමා බාදුවරපත් කරනවා මේ ස්ටේට්මන්ට් එකෙන් මම ඉන්නකම් මේක කරන්නේ නෑ කියලා කියනවා නැත්නම් මෙතන ජාතික සමගිය තමයි අපි අපිට බලාපොරොත්තු අන්තිම ඉල්ලන්නේ ඒ ටික විතරයි අපි එකට වැඩ කරන්න ඕනේ එකට ඉන්න ඕනේ එකට ජීවත් වෙන්න එකට කණ්ඩ බොණ්ඩුනේ මේකට අපිට අවස්ථාව දෙන්න ඕම ස්තුතියි thank you